ජීබි සේනනායක මුළු ජීවිතයම සිංහල සාහිත්‍ය වෙනුවෙන් කැප කළ සාහිත්‍යදරයා. මිනිසාගේ චිත්ත ස්වභාවයන් හෙළි කරන නිර්මාණයන් බිහි කළ සිංහල ලේඛකයෙකු ලෙස පිළිගැනෙන තැනැත්තෙකි ජීබි සේනනායක මහතා 1913 ජූලි 10 වන දින උපත ලැබුවා. ඔහුගේ පියා සිංහල පාලිසා සංස්කෘත උගත් තැනැත්තක වූ අතර මව මොනිට ගුරුවරියක වූ අය. ඔහු හැදුනේ වැඩුනේ මෙවැනි බෞද්ධ පරිසරයකය. ආර්ථික අපහසුතා ඔහු සත්වන ශ්‍රේණියෙන් ඉහළට පාසල් යාම වැළැක්වූ නමුත් ඔහුගේ දැනුම එක්රස් කර ගැනීමේ අඩුවක් ඉන්නැති නොවීය. ඒ ඔහු පොතපත පරිහරණය කිරීමට පුරුදුව සිටි පුද්ගලයකු නිසාය. පොතපත කියවා සූත්සාහයෙන්ම දැනුම පුළුල් කරගත් බුද්ධිමතුන්ගේ ගොඩට ජී.බි. සේනානායක මහතාද අයත් වන්නේය. ඔහු නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, එමෙන්ම කවියෙකුද වේ. ඔහුගේ පලි ගැනීම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් නිසදෙස් කවි කීපය ලංකාවේ නිසදෙස් කවියේ ආරම්භය ලෙස සැලකේ. ඔහුගේ බොහෝ නිර්මාණවල ඇත්තේ මානසික ගැටුම්ය. සමහර ලේඛකයින් මෙන් මොහුද තමාගේ චිත්ත ස්වභාවයන් තමාගේ නිර්මාණවලට මුසුකොට ඇතැයි යන්න සමහර විවේචකයෝ පවසති. එකෙසේ වුවද ඔහුගේ නිර්මාණ අග්‍රගාන්‍ය ලේඛකයෙකුගේ ප්‍රතිභාව පෙන්නුම් කරයි. ඒවායේ ගැඹුරු හරයන් අන්තර්ගතය, මේදා, චාරුමුක වැනි නවකතාද, දුප්පතුන් නැති ලෝකය, පලිගැනීම වැනි කෙටිකතා සංග්‍රහයන්ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථද මෙයට උදාහරණ වේ. ජී.බි. සේනානායක මහතා එක්තරා ප්‍රමාණයකට ආත්මාභිමානය හීන වූ තැනැත්තකු ලෙස සමහරු විශ්වාස කළහ. වරකදී ඔහු තමාට විරූපී අඟුටු මිට්ටකු ලෙස අන් අයට හඳුන්වා දී ඇත්තේ මේ නිසා බව ඔවුන් පවසනවා. ඔහු මම එදා සහ අද යන කෘතියේ තමා සිංහල ලේඛකයෙකු ඈත එනුදුටුවොත් පාරේ අනිත් පැත්තට වී ගමන් කිරීමට පුරුදු වී සිටි බව පවසයි. එමෙන්ම ඔහු කෙතරම් සංවේදී දෙයත් ඔහුගේ කෘතීන් විවේචනය කිරීම පවා තමන්ට පෞද්ගලික මට්ටමේ පහරදීමක් ලෙස සැලකූ බව සමහරු කියති. ඔහු ළමුන් වෙනුවෙන්ද ලීවේය. මල් කුමාරි, හාල් මැස්සා, රත් හඳුන් රූපය, මින් සමහරකි, රණරාල නැමැති පරිවර්තන කතාව එකල ළමුන් අතර ජනප්‍රිය විය. අවසාන කාලයේදී ඔහු අන්ධ විය. නමුත් ලිවීම නතර කරේ නැත. ඥාති දියණියකගේ උදව් ඇතුව විනිවිදිමි අඳුර නමින් තම ජීවිත කතාව ලීවේද සම්පූර්ණයෙන් දැසන්දව තිබියදීය. අවිවාහක ජීවිතයක් ගත කළ ජී.බි. සේනානායක මහතා මුළු ජීවිතයම සිංහල සාහිත්‍ය වෙනුවෙන් කැප කළේය. විද්‍යෝත්ය විශ්වවිද්‍යාලයෙන් ඔහුට සාහිත්‍ය ශූරි උපාධිය පිරිනැමුණේ මේ සේවය අගය කරමිනි. 1985 මාර්තු 16 වන දින ඔහු මෙලොවින් සමුගත්තේය. හරි, එහෙමනම් ඔබ දන්නවා කවුද ජී.බි. සේනානායක කියන්නේ කියලා. හිතනවා මේ කරුණු එතුමා ගැන ප්‍රමාණවත් කියලා. මිට වඩා ඔබ දන්න දේවල් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔගලන්ට පුංචි ආරාධනාවක් කරනවා, අපේ නොදුටු ඇස චැනල් එක දිගටම පවත්වාගෙන යන්න සුදුසුයි කියලා හිතනවා නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න කියලාත් ආරාධනා කරනවා. ඔයා එහෙම කළොත් ඔයාට පුළුවන් අපි අලුතින් යම් කිසි ලිපියක් පළ කරාම නෝටිෆිකේෂන් එකක් මාර්ගයෙන් එය දැනගන්න. ස්තුතියි.